සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අධ්‍යාත්මිකව පිරිපුන් එහෙමත් නැත්නම් අපි කියනවා මූ කුරා ගිය පුද්ගලයන්ගේ ජීවිත දිහා බලපුවාම අපි දන්න දේ තමයි දකින්න දේ තමයි ඒ අය වැඩිම භාවිතා කරන මෙවලම මොකද්ද කියලා ඒ අය හරි නිහඬයි බොහෝ දේවල් ඉදිරියේ ඒ අය නිහඬයි ඒකට හේතුව තමයි බොහෝ අය හිතනවා එමත් නැත්තම් ඒක යථාර්ථයත් ඒකම තමයි මම කරන දේ හරි මගේ හදවත රිකව තමයි මම මේ දේ කරන්නේ ඉතින් ඒ සියල්ල අනිවාර්යයෙන්ම හරියට හරි කියලා හිතනවා ඉතින් ඒක හිතන එක වැරදි නෑ මොකද එක එක්කෙනා තමුන්ට හිතන ආකාරයට තමුන්ට කැමති ආකාරයට ඒ අය තමුන්ගේම පර්සෙප්ෂන්ස් ඒ තුළ ඒ වගේම තේරුම් ගැනීම තුළ ජීවත් වෙන්නට උත්සාහ කරන්නේ හැබැයි අපිට අපි අධ්‍යාත්මිකව පිරුපුන් වෙලා තියෙනකොට අපි ගොඩක් වෙලාවට නැඹුරු වෙන්නේ අඩුපාඩුකම් පෙන්න උලුප්ප උලුප්ප ඉන්න විතරක් නෙමෙයි එහෙම කරලා උත්සාහ කරලා බලලා ඇති නමුත් අහන්නේ නැහැ කියලා හිතනවා නම් අපි අවවාදයක් අනුශාසනාවක් දීලා තේරුමක් නැහැ කියලා හිතන තැනදී අපිට පෙනෙන ආකාරයේ මත මම එහෙමනම් ඒ මොහොතේදී ගන්න පියවර ගත යුත්තේ පුංචි නිහඬියාවක් තුළ අනිත් පුද්ගලයාව බලවන්ත කරන එක. අපි කැමතිනම් කෙනෙක්ව වෙනස් කරන්නට එහෙමනම් ඒ මොහොතේදී අපිට අවශ්‍ය වෙන්නේ ඒ පුංචි නිහඬියාව තුළ දෙවියන්ගේ බලයෙන් පිරීලා දෙවියන්ගේ බලය තුළ තව තවත් ශක්තිමත් වෙලා ඒ ශක්තිය බලය ඔබ නිදුක් වේවා නිරෝගී වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා සිහි බුද්ධියට පැමිණෙත්වා ඒ වගේම ඔබට ප්‍රඥාව ලැබේවා ඔබ ප්‍රබෝධමත් වේවා මෙන්න මෙවැනි ලස්සන සිතුවිලි අන් පුද්ගලයන් වෙත හරිනකොට ඒ තුල ඒ පුද්ගලයෝ ක්‍රමානුකූලව සුවපත් වෙන හැටි හරිම ලස්සනයි හරිම සුන්දරයි ඉතින් එහෙමනම් ඒ නිහඬියාව තුල බලවන්ත වෙලා අන් අයවත් බලවන්ත කරගෙන ඒ අයවත් නිදහස් කරගමු ඒ සඳහා දිව්‍යංගේ ආශිර්වාදය අපට ලැබේවා ආමෙන්